පහුගිය මාස දෙකක තුනකට කලින් විදේශ සංචිතය අන්තිමට බිඳුවටම හිඳුණා ඔබ කවුරුත් දන්නවා ඩොලර් බිලියන 1.5ට වැටුණේ වැඩි දවසක් යන්න හම්බුනේ නැහැ අපේ තිබිච්ච රත්තරන් ටිකත් වික්කා රත්තරන් වලින් භාගයක්ම විකුණලා දැම්මා සාමාන්‍යයෙන් ගෙදර අපි ආර්ථිකය රකින්නේ ගෙදර තියෙන කරාඹුදක මහලේ ඒ ටික තමයි අපි පරිස්සමට තියලා තියෙන්නේ ඒ පරිස්සමට තිබිච්ච රත්තරන් ටිකෙන් භාගයකුත් කබ්‍රල් මහත්තයා මේ සති 3-4ට කලින් විකුණලා දැම්මා ජනවාරි මාසේ 18 වෙනිදා ඩොලර් මිලියන 500ක ණයක් ගෙවුවට පස්සේ අපේ සංචිතය ආපහු කඩගෙන වැටුණා බිලියන 1.2ට දැන් අපිට සල්ලි නැහැ දැන් අපි අතමාරුවට ඉන්දියාවෙන් ණය ඉල්ල ගන්නෝ චීනෙන් අතමාරුවට ණය ඉල්ල ගන්නෝ හැබැයි ඒ දෙකෙන්ම කරන්න පුළුවන් චීනෙන් බඩු ගණ්ඩයි ඉන්දියාවෙන් බඩු ගණ්ඩයි විතරයි මේ ණයකන්ද ගෙවගන්නේ කොහොමද මේ අර්බුදය මේසා විශාලව ඇති උනේ මොකක් නිසාද වෙන මොකක්වත් නෙමෙයි හරි පැහැදිලි හොඳට බලන්න ආපහු හැරිලා පහුගිය දශක 3-4ක කාලේ පුරාවට අපේ රටේ කෘෂිකාර්මික එවැගේම අනිකුත් කාර්මික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මුළුමනින්ම වේගයෙන්ම කඩාවැට්ටමින් කඩාවැට්ටමින් ආවා 77 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බලයට එනකොට අපේ කෘෂිකර්මාන්තයෙන් අපේ ජාතික ආදායමට එකතු වුණා තුනෙන් පංගුවක් 31%ක් අපි කෘෂිකර්මාන්තයෙන් හම්බ කරා රුපියල් 100ක් හම්බ කරනකොට රුපියල් 31ක්ම අපි හොයාගත්තේ කෘෂිකර්මාන්තයෙන් අපි කුරුඳු ටික හදලා තේ ටික හදලා පොල් ටික කඩලා ඒ අපේ අපි වවල හදාගත්ත ආදායම තමයි රටේ ආදායමෙන් තුනෙන් පංගුවක් වුණේ මේක වට්ටලා 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 අන්තිමට වට්ටලා පහුගිය අවුරුද්ද වෙනකොට කෘෂිකර්මාන්තයෙන් අපිට ලැබිච්ච ආදායම උනේ 7% රුපියල් 100ක් හම්බ කරනකොට රුපියල් 7යි අපි කුඹුරෙන් කුණුදු වලින් තේ වලින් පොල් වලින් එළවලු වලින් අපි හම්බ කරේ ගෝඨාභය මහත්තයා පොහොර ටිකක් නැති කරාට පස්සේ මේක බහිනව හෙට අනිද්ද වෙනකොට 1%, 2% නිගේ නිෂ්පාදනය වැට්ටුවා අද කඩේට ගිහිල්ලා බලන්න එළවලු ටිකක් ගන්න අර්ථපල් ගෙඩියක් ගන්න ලංකාවේ අල ගෙඩියක් තියෙනවද ලංකාවේ අල කුණු වෙනව පණුව ගහනව පෙන්නනව මාධ්‍යවල පොහොර නැ බෙහෙත් නැ ලංකාවේ අල හදන්න විදියක් නැ යාපනයේ අල හදන්න වැලිමඩ බණ්ඩාරවල අල ගොවියා අනාථ වෙලා ඉන්නේ හැබැයි කඩේට ගිහිල්ලා එළවලු ටික ගන්නකොට තියෙන්නේ කොහේ අලද පකිස්තානයේ අල ඉන්දියාවේ අල මිරිස් ටික කොහෙන්ද ඉන්දියාවේ බීලුණු ගෙඩිය ඉන්දියාවේ දෙලුම් ගෙඩිය ඉන්දියාවේ ඇපල් ගෙඩිය ඇමරිකාවෙන් දොඩම් ගෙඩිය ඕස්ට්‍රේලියාවෙන් සීනි ටික බ්‍රසීලියෙන් ඕස්ට්‍රේලියාවෙන් කිරිපිටි ටික නවසීලන්තෙන් ඕස්ට්‍රේලියාවෙන් දැන් වෙනකොට හාල් ටික මියන්මාරෙන් ඉන්දියාවෙන් චීනි චීනෙන් ගෙන හාල් ඉන්දියාවෙන් ගෙන හාල් රසායනික පොහොර දාපු හාල් අරෙන් ගෙන ඇපල් ගෙඩිය රසායනික බෙහෙත් දාපු ඇපල් ගෙඩිය ගෝඨාභය මහත්තයා කිව්වේ කාබනික වගාවෙන් විතරයි කෘෂිකර්මාන්තය යන්නේ කියලා මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා කෘෂිකර්ම ඇමතිවරයා විදිහට මං වගකීමෙන් කියනවා එක හාල් ලැටයක් පිටරටින් ගේන්නේ නැහැ එහෙම වුණොත් මං මේ කෘෂිකර්ම ඇමතිකමෙන් ඉල්ලාස් වෙනවා ඒ විතරක් නෙමෙයි බලන්න තව මාසකින් දෙකකින් අපි හාල් අපනයනය කරනවා කියලා කයිවරු ගැහුවා මතක ඇති ඔබ සියලු දෙනාට අද මේ ඔක්කොම අපි පිටරටින් ගේන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් අපේ නිෂ්පාදනයේ කෘෂිකර්මාන්තේ වට්ටලා ගෝඨාභය මහත්තයා විතරක් නෙමෙයි කන්තලේ සුගර් එක සීනි කර්මාන්තශාලාව වැහුවේ එතුම නෙමෙයි හිඟුරාණ සීනි කර්මාන්තශාලාව එදා වහලා මලකඩ කන යකඩ ගොඩවල් බවට පත් කරේ පහුගිය ආණ්ඩු මේ අවුරුදු 30ක 40 කාලේ පුරාවට මේ නිෂ්පාදනයේ කණවැටීමේ ප්‍රතිඵලය තමයි අද අපි මුහුණ දෙන ඩොලර් අර්බුදේ මේ මහ විශාල ණය කන්ද ණය අර්බුදේ